හුස්මක හැංගීලා නිල්නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුතුහිනේ නුඹ නෙදෝ නොදරුවෙ කුලෙසින් උම්මා පෙම්වතෙ කුලෙසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නෙදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නෙදෝ නුඹ නෙදෝ නුඹ නෙද සොඳුරිය හිත කිවා හිත කිවා උස්මත් තරමට නුඹ නෙදෝ නුඹ නෙදෝ හිතේ අරුමය හිත කිවා හිත කිවා පෙර නොකී කතා මට හුස්මක හැංගීලා හුස්මක් තරමට මචං ඒක මචං මන් දිහා බල්ලෝ බා බල්ලෝ බා මචං උඹේ කෙල්ලට කැමති නම් කෙලිම කියලා හපම් බා බල පොඩි කාලේ ඉඳලා අඳුරනවා උඹ නිකන් හැසිරෙන එකේ ෆස්ට් ටයිම් හම්බුණා වගේ නේ බා නැත්නම් උඹලා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා උඹ බය නැතුව කෙලිම කියලා හපම් බා ඒක තමයි බං කෙලිම ගිල්ල අහන්න බැරි මචං වෙන කෙල්ලෙක් නම් මචං ඒක ඉස්සරහ විතරයි නෝන්ඩි වෙන්නේ මචං දැන් ගිල්ල ඒකකින් ඇහුවොත් එහෙම ඒකකෙ ගෙදරටන් නෝන්ඩි අපේ ගෙදරටන් නෝන්ඩි සයා උඹ කෙල්ලට ලව් කරනවා නම් මුලින්ම පැත්තකින් තියන්න ඕනි විල්ලෙච්චාව හරි ඊට පස්සේ පැත්තකින් තියන්න ඕනි ආත්ම ගෞරවය ඊට පස්සේ පැත්තකින් තියන්න ඕනි ප්‍රතික්ෂේප වීමට ඇති බය බය හෙවත් බිය ඊට පස්සේ හොඳ උස්මක් අරගෙන කෙල්ල ගාවට ගිහිල්ලා ගියොත් වචනයක් ආවොත් ඇති කියලා ආපන් හරින සතුට වෙන්න මේ උඹ මොකද කියන්නේ මචං කෙල්ලෙක් බෑ කිව්වා කියලා කොල්ලෙක්ගේ ආත්මගරුත්වේවත් නම්බුවත් නැති වෙන්නේ නෑ බා අනිත් එක අසලිට උඹට බෑ කියන්න කිසි හේතුවකුත් නෑ උඹ මං කියන දේ අහලා බය නැතු කියලා හපම් බා ඒකනේ බා මම මොකටද බය වෙන්නේ මම මචං කෙලින්ම ගිහලා ඒකෙන් අහනවා මේ දැන් හරි මේ දැන් අහනවා නම් ඔබ මුලින්ම යන්න ඕනේ මචං කැන්ටිමට කැන්ටිමට ගිහිලා හොඳ ලොකු කිමුල බනිස්සයක් අරන් කාපන් හොදට මොකද මචං ගියපු ගාම මම ඔයාලට කැමති කිපු ගාම පතෝරලා කන පුරලා ගහපු ගාම ඔබේ අදිස්සියේ දතක් හරි කැන්නොත් උඹට හිටින්න කණ්ඩ වෙන්නෙත් නැහැ නේ සතුට වෙන්නේ ඒව මුකුත් වෙන්නේ නැහැ බං ඔබ ඵලයන්කෝ අය යන්න සතුට වෙන්න සතුට වෙන්න මම හරවම යා සතුටු වෙන්න සතුටු වෙන්න. Hi. Hi. තාත්තේ මොකද උනේ? නෑ නෑ මුකුත් උනේ නෑ පුතා ගිහලා පාඩම් කරගන්න. මොකද උනේ අම්මේ? මේ කොහෙද යන කාලකණ්ණි මිනිහෙක් මේ කුණු මරු දෙකක් ගෙනල්ලා දාලා ගියා. ඉතින් අම්මලාට තිබ්බනේ වාහනේ අංකේ බලාගන්න. අපිට පොලිසියට පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඔකුන්ට නීතියෙන් දඬුවම් දුන්නට වැඩක් නෑ පුතා. පොලිසියෙන් කොච්චර දඬුවම් කරත් උන්ගේ හිතේ මං ගැන ගෞරවයක් ඇති වෙන්නේ නෑ.
එකට කරන්න තියෙන්නේ බොහොඳට ඉගෙනගෙන හොඳ තැනකට ඵලයන් පුතේ. තොර මේ හැම ප්‍රශ්නයකටම උත්තර හම්බ වෙනවා. මිනිස්සුන්ට කෑගහලා වැඩක් නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ අපි අදින්නේ උන්ගේ කුණු කියලා. උන් අරක සලකන්නේ අපිටත් කුණු ගොඩවල් වලට වගේ. මහල කොට ටයි කෝඩ් දාගෙන කාර් බාර් වල ගියාට ලොකුම කුණු කොට තියෙන උන්ගේ හිත්වල. අම්මව මට හිතුනොත් හෙටම මම මේ රස්සාවෙන් අයින් වෙනවා. හරි වැඩක් නේ. මේ එක එක මිනිස්සු කරන කියන දේවල් ඉඳ ඔයා රස්සාවෙන් අස්සුනාම මට අයලා මට කණ්ඩාන් දින දෙන දෙය යන්න ආසෙද? ටිකක් ඉවසලා ඉන්න. මේ ළමයාගේ විභාග ඉවර වෙනකම්. ඊට පස්සේ ඔය එක එක කතා කියන මිනිස්සු ඔය කටවල් වලින්ම අපේ ළමයට සෑර සෑර කියලා කතා කරා. ඒ හින්දා තමයි මම මෙච්චරවත් ඉවසන්නේ. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට ඩැඩි මම යනවා. අසලි යටෙන් ඇයි ඩැඩි කොහෙද යන්නේ? පියානෝ ක්ලාස්. හත්තද මං හිතේ ෆැෂන් ෂෝ එකට යනවා කියලා. ඔයිට වඩා කොට ඇඳුමක් අල්මාරි නෑ ඩැඩි? මේක එච්චර කොට නැහැනේ ඩැඩි. දැක්කනම් දැන් කාලේ කෙල්ලෝ අඳින ඇඳුම් මේකත් දිග වැඩි කිය. ඇත්තට දැන් කාලේ කෙල්ල කොටර නෙමෙයි. ඇඳුම් නැතුව ගියත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද උන් මගේ දරුවෝ නෙමෙයිනේ. හැබැයි අපේ එකි මේ විදිහට ඇඳුම් අඳිනවා නම් ඒක මට ප්‍රශ්නයක්. වහම ගිහලා ඇඳුම් මාරු කරන් එනවා. අනේ ඩැඩි. අසලි මාව පුටුවේ නැගිටිනවද යනවද? තාමත් මෙයාට බබෙක් වගේ සලකන්න එපා ජයි. දැන් මෙයා තරුණයි. මෙයාගේ වයසේ අනිත් ළමයි අඳින පළඳින විදිහට මෙයා ඇඳ පැළඳේ නැත්තම් මෙයා කොන් වෙනවා. අනිත් එක ඔයා කියන තරම් මේ ඇඳුම කොට නෑනේ. ඇත්තද? එහෙනම් ඔයා සුපර් මාකට් එකට යන වෙලාවට මේ ළමයාගේ ගව මැදගෙන යන්න. පූර්ණ මතක තියාගන්න. අපේ ළමයි දිහා බලන මිනිස්සු අපිව මනින්නේ මේ ළමයි අඳින ඇඳුම් දිහා බලන. තේරුම්? මං කැමති නැහැ ලැජ්ජ වෙන විදියට ළමයි හදන්න. මෙයා අනිත් ළමයි ඉස්සරහ පිට බාගිට ඇඳන් ඉන්නේ කොන් නොවි ඉන්න නම් හොඳම දේ කොන් වෙලා ඉන්නේ. ඩැඩි ඇයි මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි මට මං කැමති කිසිම දෙයක් කරන්න දෙන්නේ නැත්තේ? මං කිව්වා මට A-level වලට චිත්‍ර කරන්න ඕන කියලා. ඩැඩි කිව්වා මැත්ස් කරන්න කියලා. මං කිව්වා මට ස්විම් කරන්න ඕන කියලා. ඩැඩි කිව්වා පියානෝ ක්ලාස් යන්න කියලා. අඩුම ගානේ ඔයා මට කැමති කෑමක්වත් කන්න දෙන්නේ නැහනේ. ඒ මං ඔයා ගැන හිතන හින්දා. මුලින් ඉඳන්ම ආස කරන කෑම කෑවනම් වයස 30-35 වෙනකොට ඩයබටික් ප්‍රෙෂර් කොරස්ට්‍රෝල් මෙකී නොකී හැම දෙයක්ම හැදෙන්න තිබ්බා. අපි ඔයාට වඩා මේ ලෝකේ වැඩි කාලයක් ජීවත් වෙච්ච අය. ඒක නිසා හොඳ නරක කියන දේ ඔය හැමෝටම වඩා අපි හොඳින් දන්නවා. හරි හරි. දැන් ඔය ඇති ජයි මේ දරුව අඬවන්න එපා. අඬන්න මේක මල ගැත්. ඔයාට ළමයි හදාගන්න උවමනාවක් නැති වුණාට මට තියෙනවා. ඒකට උදව් කරන්න බැරි නම් පැත්තකට රයිට්. මං කියන්නේ ජයි. කිව මහල කටනවත්ත ගන්න පුurna. අම්මා මං නිසා බැලුම් අහන්න ඕනේ නැහැ. අපි දෙන්නම ඉන්නේ හිරකේක. අපිට තියෙන්නේ කියන දෙයක් අහගෙන යටහත් පහත් විදිහට ඉන්න එක තමයි. හරියටම හරි. තමුන්ට තියෙන්නේ මං කියන දේ අහලා ඒ විදිහට ඉන්න. තමුන්ට එළියට බහින්න ඕන නම් ඊට වඩා හැදියාවක් ඇති ඇඳුමක් ඇඳලා එළියට බහින්න. හරි? මට කොහෙවත් යන්න ඕනේ නැහැ. මං ගෙදරට වෙලා ඉන්නවා. Thank you.
අපේ ඉස්කෝලට ඒලොල්ලොල්ට ආපු හැම එකාම වගේ මට පාටියක් දුන්නා. දැන් එතකොට ඉතුරුලා ඉන්නේ උඹ විතරයි. උඹ අපිට සලකනවද? ඉමන් නැත්තම් අපි උඹට සලකන්නද? මට පාටි දෙන්න සල්ලි නැහැ. ඌ අපිට අදාල නැහැ. උඹේ අතේ සල්ලි නැත්තම් උඹ හිඟා කාලා හරි අපිට පාටිය දියන්. එච්චරයි වෙන්න ඕනේ. මම කාටවත් පාටි දෙන්නේ නැහැ. උඹලට පුළුවන් දේ තියෙනවා නම් කරපන්. අපි දෙකම කිව්වේ. ඈ? මොකද වෙන්නේ? ඈ? සයන මේ. මේකම ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මගේ මුගේ ප්‍රශ්නයක්. තමෝ බේ. ආලෝකක ප්‍රශ්නයක් කියන්නේ ඒක මගේ ප්‍රශ්නයක්. ඉම්බල දෙන ගෑණි මිනිහයිද ඈ ඒ සමෝන් උඹ එළිය දාන ප්‍රශ්න මට මේකෙදි අදාළ වෙන්නේ නැහැ මං උඹට එකපාරකුත් කිව්වා ආලෝකට පාඩුව ඉන්න දෙන්න කියලා උඹ ඒ තහන්නේ මං උඹට ආයි කියන්නේ මොකද මං ඊළඟ පාර කියන්න උඹට මෙහෙම නෙමෙයි දෙකක් මතක තියාගනි මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ අනිත් එක උඹට හැමදාම මුගේ සාරි පොටේ ඇලිලා බේරෙන්න බෑ. හොඳට මතක තියාගනින් මේක. අද ගුව කියලා මතක තියාගනි. Thanks Bonsan. Thanks ඕ නෑ බා. උඹ මාව ප්‍රශ්න පත්‍ර වලින් ගොඩ දානවා වගේ මං උඹට එන වෙන ප්‍රශ්න නේ මං උඹට දානවා. ඒක උඩ බැලන්ස් නේ බා. හැබැයි මචං මේ මට වෙන ප්‍රශ්නයක් තියෙනවා බා. මාව මචං ඒකෙන් ගොඩ දාපන්. මේ මොකද්ද බා? මට මචං අසලකින් අහන්න බෑ බං මචං ඒකේ ගාවට යනකොට මචං මගේ කකුල් දෙක වේවුලනවා මගේ මචං හાર્ට් බීට් එක ඩොප් ඩොප් ලොප් ඩොප් ගානවා බං මොකද්ද මගෙන් වෙන්නේ මචං අනේ මචං ප්ලීස් බං මචං උඹ ගිහිල්ලා කියපන් මචං මං ඒකට ආදරේ කියලා මොකද මචං මං කියනවට වඩා මචං උඹට මචං ඒක හොඳට කියන්න පුළුවන් අනේ බං මචං උඹේ හිතේ තියෙන දේ මං ඒකට කිව්වහම ඒකල කැමති වෙයිද බං අනේ බං අන්නක මචං මං කැමතියි කියලා කියන්නේ. අනේ ප්ලීස් මචං. යා මචං ප්ලීස් ආ. මං අසලකින් අහන්න මචං. චොක්ලට් කෑල්ලකුත් කමු. අපේ අයියෝ ආද ගෙදරේනවා කියපු හින්දා මම මේ ටික අයියට ඉතුරු කරගත්තා. කවුද මිෂෙලිට චොක්ලට් දුන්නේ? මෙන්න වැඩ. මට වෙන කවුරු චොක්ලට් දෙන්නද අපේ තාත්තා එන. කොහෙද ඉති? අයියා මෙහෙදිවත් මට චොක්ලට් ටයක් ගේන්නේ නෑනේ. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට තංසෙ මගේම නංගිනේ මගේ යාළුවගේ දත ගලවන්න හදන්නේ ඈ කවුද දැන් දත ගලවන්න හැදුවේ මං ආලෝක අයියට යුතුයකම් කියලා දුන්න මෝඩයා බලහන්කෝ අම්මේ පුතේ මේ ටික ඔයාට මෙතන half sheet bundle දෙකක් තියෙනවා මේ වාරේට ඇති වෙයි නේද thank you aunty මෙතන වැඩිපුරත් එක තියෙනවා අයියෝ මමී මූට ওই ටික වැඩිත් එක්ක කොහෙද ඉදි ඌ මං වගේ කෙල්ලන් ලියුම් ලියන්නෙත් නැහැ පුතා ඔයා half sheet bundle ගණන් කෙල්ලන්ට ලියුම් දීවට මට කමක් නැහැ හැබැයි ඔයා විභාගේ ෆේල් වුණොත් අන්න එදාට තමයි මම නරක වෙන්නේ තේරුණානේ මං යන්නම් aunty හොඳයි පුතා යන්න මචං එච්චර
මයි අන්නංක. මොකද අද සහනාධාරික තුකරන්න ඇවිල්ලාද? පරාක්‍රම. ඊළමයා තව ගේට්ටුවෙන් එළියටවත් ගිහිල්ලා නැහැ. ළමයට ඇහෙයි. ඇහෙනවනම් හොඳයි. එතකොට ඊට පස්සෙත් ඔය හිඟමනේ යදගෙන මෙහෙන එක නවතින්නේ. අයියෝ ඩැඩි. එහෙම කියන්න එපා. ආලෝක තමයි අපේ ස්කූල් එකේ ඉන්න බ්‍රයිට්ම කෙනා. අනික ඉතින් බලන්න ආලෝක ඒ ලෙවල් පාස් වුණාම යන තැන හිතාගන්නත් බැහැ. මෙයා පම්පුතා. ඔය කුප්පිලාම්පු එළියෙන් පාඩම් කරලා වේලක් කාලා විභාගේ පාස් කරනුන් ඉන්නව නේද? උන්ට ඔය හිතන තරම් දුර යන්න බෑ. කුප්පිලාම්පුවේ එළියට වැඩිය LED බල්බ් එකක් දැක්කත් උන් එතන නවතිනවා. මොකද උන්ට ඒක මැජික් එකක්. පරාක්‍රම නවත්ත ගන්න. අර කතාවක් තියෙනවනේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. අනික මොන තරම් දුප්පත් වුණත් මේ මිනිසුන්ට තාත්ම කරුත්වයක් තියෙනවා. බම්බු ඔය ආලෝකල අපිට ලඟ ඉලා තියෙන අපිට තියෙන ආදරයට නෙමෙයි. උන් පරිපෝෂිතයෝ වගේ. අපිව උරා බීලා තමයි උන් නවතින්නේ. ප්‍රමිලා මං අද ඔයාට එකක් කියන්නද? කවදා හරි දවසක ඔය කොල්ල අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි නවතින්නේ. සතුටින් මම් බැලි සයන් දිහා නෙවෙයි මම් බැලි ඔයා දිහා. දැන් තවුස ඉදන්නේ මං කවුරු කියලාද? ඈ කෙල්ලෙක් ඉස්සරහා චණ්ඩිපාඩ් දාන එක බීරකමක් කියලා හිතන මෝඩයෙක් කියලා.